කියන්නේ යන්නේ ඔයගොල්ලන්ට මේ කෙරවලපිටිය මෙගාවොට් 300 LNG විදුලි බලාගාරයේ ටෙන්ඩර් ප්‍රදානයේදී සිදුවීමට යන වංචාව ගැන තමයි ඔයගොල්ලන්ව දැනුවත් කරන්න යන්නේ. එතකොට මේ ටෙන්ඩරේට සහභාගී වෙන එක් ආයතනයක් තමයි ලක්දනවි ආයතනය. ඊට අමතරව මම හිතන්නේ ආයතන තව 7ක් ඔක්කොම ආයතන 8ක් ටෙන්ඩර් ඉදිරිපත් කරා ලක්දනවි ආයතනය එයින් එක් ආයතනයක් ලක්දනවි ආයතනයේ තමයි අවම මිල ගණන් ඉදිරිපත් කරලා තිබුණේ. එතකොට ලක්දනවි ආයතනයට මේ ටෙන්ඩරය නොලැබීමට අවශ්‍ය සියලුම දේවල් දැන් සූදානම් කරලා තියෙන්නේ මේ ටෙන්ඩර් ක්‍රියාවලියේ ඇගයීම් ක්‍රියාවලිය සහ ප්‍රදාන කිරීමේ ක්‍රියාවලිය. එතකොට ලක්දනවියකට මේක නොලැබීමට යන කාරණය වැරදි, රටට විශාල වංචාවක් වෙන්න යනවා, ජනතාවට ඒකෙන් පාඩුවක් වෙන්න යනවා, විදුලි පාරිභෝගිකයට ඒකෙන් පාඩුවක් වෙන්න යනවා කියලා තමයි අද ඔගලඟ දැනුවත් කරන්නේ. මේකෙදි ලක්දනවි කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා ඔගොල්ලන්ට පොඩි විස්තරයක් කරන්නම්. ඒක ඔගොල්ලන්ට උදව් වෙයි මේ අපිට විරුද්ධව ඉදිරිපත් කරලා තියෙන කරුණු ඇගීමට ලක් කරද්දී මේ මොන සමාගමට විරුද්ධවද මේ කරුණ ඉදිරිපත් කරන්න කියන එක ඔගොල්ලන්ට වැදගත් වෙයි. මේ ආයතනය 1996 පටන් ගත්ත ආයතනයක්. අද වෙනකොට ලංකාවේ බලාගාර ලංකාව විතරක් නෙමෙයි පිටරටවලත් බලාගාර විශාල ප්‍රමාණයක් ඉදි කරලා තියෙන ආයතනයක්. එතකොට මේ ආයතනයට දීපු වැඩක් කරන්න බැරි වෙලාවත් මේ ආයතනය දීපු වැඩක ෆේල් වෙලාවත් කිසිම උදාහරණයක් ඉතිහාසෙවත් නැහැ. දැන් නමුත් දැන් ගේන්න හදනවා මේගොල්ලෝ දීලා තියෙන මිල ගණන් මදි ඒ වගේ. දැන් මේ ටෙන්ඩරය කෙරොල්ලපිටිය මෙගාවොට් 300 LNG විදුලි බලාගාර ටෙන්ඩරය මම කලින් සඳහන් කරා වගේ ටෙන්ඩර් එක ෆ්ලෝට් කරාට පස්සේ සමාගම් 8ක් ඒකට බිඩ් සබ්මිට් කරා. එතකොට සමාගම් 8 සබ්මිට් කරපු බිඩ් වලින් දැන් අද වෙනකොට මේක ප්‍රදානය කිරීමට සූදානම් වෙනවා සහ ප්‍රදානය කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා අමාත්‍යාංශ මගින්. කැබිනට් අනුමැතියෙන් සියලු දේවල් අරගෙන ටෙන්ඩරේ ප්‍රදානය කිරීමට යන්නේ GCL China Winforce Renewgen කියන ආයත සමාගමකට. එතකොට ඒ සමාගමේ 70%ක අයිතිය තියෙන්නේ GCL China කියන සමාගමට. අන්නේ සමාගමට තමයි ලබා දෙන්න යන්නේ අවම මිල ගණන් ඉදිරිපත් කරලා තිබුණේ ලක්දනවි ආයතනය. එතකොට මං හිතන්නේ ඉස්සෙල්ලම අපේ ඇස්සරෙන්න ඕනේ කාරණේ තමයි මේකෙන් රටට වෙන්න යන්නේ මොකද්ද කියන එක. දැන් මේකෙන් මේ ස්ලයිඩ් එකෙන් අපි පෙන්ලා තියෙන්නේ රටට වෙන්න යන පාඩුව. මේ ටෙන්ඩර් එක සබ්මිට් කරපු 2017 අප්‍රේල් වලදී ඩොලර් එක තිබුණේ 150. ඒ අවස්ථාවේදී බිලියන් 42ක පාඩුවක් වෙනවා මේ කරන්න යන එක. අද වෙනකොට ඩොලර් එක රුපියල් 180ක් වෙලා තියෙනවා. එතකොට බිලියන 52ක් වෙනවා වෙන්න යන පාඩුව. මේක ක්‍රියාත්මක වෙන අවුරුදු 20 පුරා ඩොලර් එක තියෙන්නේ නැහැ. මේ ගානේ ඩොලර් එක ඇප්‍රීසියේෂන් එකත් එක්ක මේ යන වෙන්න යන ලොස් එක රුපියල් මිලියන 90,000ක් වෙනවා. එතකොට මේක තමයි අපේ සියලු දෙනාගෙම ඇස් ඇරෙන්න ඕනේ කාරණේ. මීට අමතරව මේ දැන් කැබිනට් තීරණයත් එක්ක ක්‍රියාත්මක කරන්න යන වැඩපිළිවෙලේදී ටෙන්ඩරේ ප්‍රදානය කරනවා GCL China සමාගමට. ඉන්පසුව ලක්දනවි ආයතනයටත් තවත් බලාකාරයක් ඉදිකිරීමට එම බිමේම අවසර දෙනවා. එතකොට එකම බිමේ සමාගම් දෙකකට බලාගාර දෙකක් ඉදි කරන්න අවසර දෙනවා මිල ගණන් දෙකකට. එක බිමත් එකමයි, බලාගාරයේ තාක්ෂණික ලක්ෂණත් එකමයි, ටෙක්නිකල් ස්පෙසිෆිකේෂන් එකත් එකමයි, එකම කම්බිය තමයි විදුලි බල මණ්ඩලයට ෆීඩ් වෙන්නේ. හැබැයි මිල ගණන් දෙකක්. එතකොට මෙතන මේ ඒක ඒ වෙන්න යන අසාධාරණය මං හිතන්නේ අමුතුවෙන් කිය යුතු නෑ. එතකොට රටට අලාභෙකුත් වෙන්න යනවා මූල්‍යමය. ඊට අමතරව බැලු බැල්මට පේන අසාධාරණයක් වෙන්න යනවා. නිකන් මේක ඇත්තටම මේ ලක්දනවි ආයතනයට පිනට බලාගාරයක් දෙනවා. ටෙන්ඩරේ තමන් කැමති විදිහට ඒ ටෙන්ඩර් පටිපාටිය ගැන කිසිම සැලකිල්ලක් නැතුව තමන්ට අවශ්‍ය විදිහට ටෙන්ඩරේ හැන්ඩල් කරලා වෝට් කරලා පිනට ලක්දනවි බලාගාරයක් දෙන්න යනවා. නමුත් අපි මෙච්චර අපි ට්‍රැක් රෙකෝඩ් එකක් තියාගෙන දේශයේ විතරක් නෙමෙයි විදේශවලත් අපේ කීර්තිනාමය තියාගෙන මේක
හොඳට පොෆෝම් කරපු කම්පනයක්. එහිද මේ වගේ නීතියේ කොහෙන් විස්තර කරන්න පුළුවන් ක්‍රමවේදයකින් අපි දන්නේ නැහැ. මේ වගේ බලාගාර දෙන්නේ ඒ වගේ ක්‍රමවේදයකට අපි එකඟ නැහැ. එතකොට අපිට අපේ වෘත්තීය සමිතියක් විදිහට අපි සියලු අධ්‍යයනයෙන් කරලා අපිට කන්ෆර්ම් කළ කියන්න පුළුවන් අපේ සමාගම ඉදිරිපත් කරලා තියෙන ටෙන්ඩරේ අවශ්‍ය සියලු සුදුසුකම් සපුරලා තියෙනවා. ටෙන්ඩර් ඇගීම් ක්‍රියාවලියේදී පවා අපේ සමාගම නිර්දේශ වෙලා තියෙනවා මේ අවසාන මොහොතේදී මේ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය කියලා එකක් පාවිච්චි කරලා PAB කියන එකක් පාවිච්චි කරලා ඒක හරහා තමයි මේ සියලුම දේ වෙනස් කරන්න යන්නේ. ඒ කියන්නේ